තරුණයා ඔන්ලයින් අයිබෝන් තරුණයා බෑන් බෑන් එක් එකතු වෙන ඕගොල්ලෝ අදත් තරුණයා ඔන්ලයින් වෙනුවෙන් අපි සාදරයෙන් පිළිගන්නවා. සුපුරුදු පරිදි අදත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න නවපරපුරේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක්. මේ සංගීත කණ්ඩායම පිහිට වෙන්නේ ඇත්තටම 2013 වර්ෂයේදී. 2013 වර්ෂයේ නොවැම්බර් මාසේ පිහිට වෙන මේ සංගීත කණ්ඩායම සතියක් දෙකක් ඇතුළතම කලෙලි බයිනවා ඔවුන්ගේ පළමු ප්‍රසංගයේ හරහා. මේ සංගීත කණ්ඩායමේ ඉන්න සුවිශේෂී චරිතය, මේ සුවිශේෂී වෙන චරිතය කණ්ඩායම් සංගීත ශාස්ත්‍රය තුළ වසර ගණනාවකට ඉහතදී පිවිස ඉතාමත් ජනප්‍රිය පුද්ගලයෙක් බවට පත් වෙලා හිටියා. ඒ නිසාම මේ අලුතෙන් පිරවෙන සංගීත කණ්ඩායම ජනප්‍රිය කරලියට එන්න දිගු කාලයක් ගිය නෑ. අද අපිත් එකතු වෙන මේ සංගීත කණ්ඩායමේ නම තමයි ඕරා. මේ චරිතය තමයි රණා. ඔබ දැක්කා ඕරා සංගීත කණ්ඩායමේ ගීතයත් සමඟ ඒ සංගීත කණ්ඩායමේ දක්ෂතා. ඒ වගේම ඕරා සංගීත කණ්ඩායමේ ඔබේ ආදරණීය චරිතය රණා. අයිවන් හිය තරුණයා බෑන් බෑන් වෙනුවෙන් පිළිගන්න සෑහෙන කාලයකින් රණයි මමයි. අපි දෙන්න හම්බුනේ, ලොකු ඉතිහාසයක් තියෙනවා. ඒ වගේම ඔයා වගේ ජර්නලිස්ට් කෙනෙක් එක්ක මේ වගේ කාලයක් ගත කරන්න ලැබීමත් හරි තෘප්තිමත් මට. මොකද ඔයාලා වගේ නිර්මාණ ශිල්පීන් අඩුයි අද මාධ්‍ය ශේත්‍රයේ. ඉතින් මිහිර බණ්ඩාර කිව්වම ඉතින් ලංකාවේ චරිතයක්, ඒට වඩා අපේ ඉතිහාසයක් තියෙනවා. මෙයාගේ වෙඩින් දිනත් ප්ලේ කරේ මම.
අපි බිග් බ්‍රදර්ස් සංගීත කරේ. ඔව් ඒ දවස්වල රණා හිටියේ බිග් බ්‍රදර්ස් සංගීත කරේ. ඒ නම් හිර හරිම සතුටුයි අපිට නැවතත් මෙහෙම කතා බහක එදෙන් ලැබි මේකට ඔයාලට තරුණයා නිවුස් පේපර් එකට ස්තුතියි. බොහොම ස්තුතියි රණා මට දුන්න ඒ හැඳින්වීමට සහ ඒ තරුණයා වෙනුවෙන් දුන්න. ඔව් ඇත්තටම මම හඳුන්වන විදිහයක් කරන්න අවශ්‍ය නැහැ මීර. මම අර යුතුයකමක් හැටියට කිව්වට මිහිර බණ්ඩාර කිව්වම නදන්න කෙනෙක් මාධ්‍ය ශාස්ත්‍රයේ නෑ ඒ තමයි ඔයා හම්බ කරපු දේ. රණත් ඒ වගේ මිනිස්සු හම්බ කරලා තියෙනවා. සල්ලි වලට අපි හැමෝම හම්බ කරලා තියෙන කලාකාර වැඩියට මිනිස්සු ආරෙ. රණව අපිට හම්බෙන්නේ මිත්‍රවරුනි අදුරගන්නේ ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමේ. නමුත් රණ කලෙලි බහින්නේ මම දන්න විදිහට සන්රයිස්. ඔව් මගේ ස්පාසලේ සංගීත කණ්ඩායම සන්රයිස්. සන්රයිස් සංගීත. එතනින් තමයි බෑන්ඩ් කියලා දෙයක් අපි දැනගත්තේ. ඉතින් පසර ගානක් එකට හිටපු යාළුව අවුරුදු ගානක් අපි සන්රයිස් සංගීත කණ්ඩායම බොහොම සාර්ථක ගමනක් ඇවිල්ලා පසු කාලීනව ඉතින් අපේ සමහර සමාජිකයන්ගේ අවස්ථාවන් මත වෙන් වෙන්න උනා. ඉතින් මේ ඒ අවස්ථාවේ තමයි රොෂාන් මට කතා කරේ ෆ්ලෑෂ්බැක් ජොයින් වෙන්න. ඉතින් එදා ඉඳන් ඒ සංගීත කණ්ඩායමෙත් වසර 10ක් අපි හිටියා. එකට හිටියා. වසර 10ක් නිකම්ම නෙවෙයි වසර 10ක් වෙනම රැල්ලක් මවපු ගිටාර් වාදන ශිල්පියෙක්. ඇත්තටම රිදම් ගිටාරයට ලංකාවේ හැඩයක් හැදුවා නම් මෑත කාලේ ඒ හැදුවේ රණා. ඒක ඇත්තටම මීර මමත් දැන් තමයි ඒක රස මම මට ගොඩක් දැනෙන මොකද ඒ කාලේ අපිට එච්චර ලෝක ඒක දැනුන්නේ නැහැ. හැබැයි අපිට පිස්සුවක් තිබුණා මොන හරි දේවල් කරන්න ඕන කියලා. ඉතින් ඇඳුම් පැළඳුම් පවා විලාසිතාවල් පවා ඉතින් ඒ තිච්ච දේ කරුවා. හැබැයි දැන්ම හැරලා බලද්දී බැලින්නම් ඒ පසුපස මාර විදියට පවුරක් ගොඩනැ කියලා ඒ ෆලෝ කරන ඒ විදිහට හරි සතුටුයි. රණා දැන් ඔබ නෙවෙයිනේ ෆ්ලෑෂ්බැක් ලගේ පළවෙනි රිදම් ගිටාර් වාදකයා. නෑ මුලින්ම සංගීත කණ්ඩායමේ හිටපු ප්ලේයර්ස් ලගෙන් ගෝල්සන් තමයි රිදම් ගිටාර් වාදනය කරේ. ඒ ඒ සෙට් එක තමයි ෆ්ලෑෂ්බැක් නම ගෙනාවේ යම් කිසි මට්ටමකට. හැබැයි එතකොට අර ෆ්ලෑෂ්බැක් පිස්සුව කියන එක තිබුණ නෑ රටේ. නමුත් පසු කාලීනව අපි අලුතෙන් එකතු වුණා සංගීත කණ්ඩායමට. අපි ඇවිල්ලා එතනත් රොෂාන් එක අපි වෙන කන්සෙප්ට් එකක් හැදුවා. දුවන්ඩ පයින්ද නටන්න කරන්න විලාසිතාවල් ඔක්කොම එක. ඉතින් ඒකෙදි ඒ අපි කරපු වෙනස්කම් එක්ක ෆ්ලෑෂ්බැක් පිස්සුවක් හැදුන රටේ ඉන්න කොල්ලන්ට මියුසික් ෆ්ලෑෂ්බැක් ස්ටයිල් එක. ඉතින් ඒක වෙනම ඉතින් ඒ හරහා ෆ්ලෑෂ්බැක් කියන නම අන්තිම ඩොනල් අයියා ඒ කාලේ ගෙනාපු ඇඳුම් පැළඳුම් රොෂාන් හදපු සින්දු ඒ හැමදේම එක්ක තමයි ෆ්ලෑෂ්බැක් කියන එක මල්වෙඩිල්ලක් වගේ උඩගි. ඔව් දැන් රණා ඔයාව අඳුරගන්නවා මිනිස්සු වෙනම විදිහකට. ඒ කියන්නේ වෙනම හැඩයක් තිබ්බ කොණ්ඩේ වෙනස් ඇඳුම් වෙනස්. මොකද්ද මට මේ අහන්න තිබ්බ ප්‍රශ්නයක් මේ රණා කාලයක ඉතලා මොකද්ද මේ හැඩේ හදාගත්තේ කවුද හැදුවේ ඔයාද කවුද? ඒක මෙහෙර ඇත්තම කතාව නම් මම ඕ ලෙවල් ඉස්කෝලේ යද්දි මම කොණ්ඩේ වැව්වා. සන්රයිස් සංගීත කණ්ඩායම. හැබැයි කිසිම මං හිතන්නේ මේ ලංකාවේ කිසිම කෙනෙක් ඉස්කෝලේ ගිහිල්ලා නැහැ කොණ්ඩේ වගේ. හැබැයි මම ගියා. ඒ ගියේ මම කොණ්ඩේ නමලා නමලා අම්මි කටු ගහනවා. ගාලා හදනවා කොණ්ඩේ නිකන් ඔයාගේ වගේ හොයන්න බෑ. එහෙම තමයි ඉස්කෝලේ යන්නේ. හැබැයි ෂෝ ගහති කොණ්ඩේ තියෙනවා. ඉතින් ඒ ඒ ඒ පිස්සු කියන්නේ මම ඇත්තට මේ කාලේ නම් නලින් අයියට හරි ආසයි. අපේ ඥාතියොත් වෙනවා. ඉතින් නලින් අයිය කොණ්ඩේ වවාගෙන ඒ හිටපු විදිය මේරියන් සංගීත කණ්ඩායම ඉස්සර ප්‍රසංග පවත්වන විදිය මේරියන්ස්ලාගේ රිදම් ගහපු සුමිත් පෝල්ලය තමයි මගේ කියන්නේ මට මේ රිදම් ගහන්න ඕන කියලා පිස්සුව ඇති කරේ. සුමිත්ය තමයි කොණ්ඩේ වවාගෙන තැඹිලි පාර තැඹිලි ගෙඩිය ගීතේ නලින් ඇත් එක්ක නටනට පර්ෆෝම් කරනවා. ඉතින් අපි ඉතින් බලනවා යකොඩු මේක මාර පිස්සු හැදෙනවා මේක මොකද්ද මේ කිය. ඊට තමයි මේ මෙහෙර මට හිතුනේ ගිටාර් එක ගහයිල්ල විතරකින්ම මිනිස්සුගේ හිතේ තැම්පත් වෙන්න බෑ. මිනිසුන්ගේ ඇහැට මතකෙ හිටින්න මොනවා හෝ දෙයක් වෙන්න ඕන කියලා. ඉතින් මට තට්ටේ ගන්න කැමතිද දින්න මම කොණ්ඩේ වෙවුවා. මේකත් එක තමයි රණා කියන අයිකන් එක. රණා කියන චරිතේ මේ ශාස්ත්‍රය තුළ බිහි වුණි. එහෙම ආපු ගමන ඇයි රණා ෆ්ලෑෂ්බැක් වලින් වට අයින් වෙන්න සිද්ධ වෙන්නේ? ෆ්ලෑෂ්බැක් වලින් අයින් වෙන්න මම හීනකින්වත් හිතේ තිබුණෙත් නෑ. මට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මොකද මම තමයි රොෂාන් ලගේ වුණත් අදට තමයි සංගීත කණ්ඩායම ඕනම වෙලාවක ඕනම දෙයකට ඉදිරිපත් වෙන්නේ මම. ඒක ඉන්න ප්ලේයර්ස්ලා අතර වුණත් එහෙමයි බෑන්ඩ් එකේ ෂෝ එකට ගියත් එහෙමයි වෑන් එක කැඩුනත් මම තමයි යටරින් ගල වෑන් එක හරි හදන්නේ. අපි එහෙම ආව ගමන. නමුත් මගේ පවුලේ ඇත්තම ගොඩක් කට්ටිය දන්නේ නැහැ මේ මේ කතාව. මගේ වයිෆ්ගේ මලින්නේ ස්වීඩන් වල. ඉතින් එයාලගේ පොඩි එකනට අසනීප වුණා ලියුකේමියා කියන රෝගය හැදුනා. ඒ වෙලාවේ ඒගොල්ලන්ට කවුරුත් හිටියෙත් නැහැ. මේ ඊට පස්සේ අපිට ළමයි දෙන්නටයි වයිෆ්ටයි යන්න වුණා.
තත්ත්වය ආවා. නමුත් අවසාන මොහොතේ අපේ වයිෆ් ලකුව ඔයා නැත්තම් යන්නේ නැහැ කියලා. ඉතින් ඒ වෙලාවේ මම අසරණ වුණා. ඉතින් ඊට පස්සේ හදිස්සිය මගේ ඒ වෙදි වීසා එකක් තිබුණා. මම වෙනම ගහගත්ත මම මේ නෝවේජියන් වීසා එකක්. ඒක මම මේ යාළුවෙක් එක්ක යන ගමන් ෆුට්බෝල් ෆෙඩරේෂන් එකේ මගේ යාළුවා ඇත්ත වෙන රෝහිත අය කියලා මතක් කරන්න ඕන. රෝහිත අය මාත් එක්ක කොළඹ යන ගමන් වරේ යන්න කියලා එක්කන් ගිහිල්ලා පොත දාපම් වීසා එකට යන ෆුට්බෝල් ෆෙඩරේෂන් එකට දාපම් මට වීසා එක ලැබුණා. ඉතින් ඒ කියන්නේ රෝහිත අය ෆුට්බෝල් ෆෙඩරේෂන් හිටියේ. ඉතින් මට වෙනම වීසා එකක් ලැබුණා. ඉතින් ඒක තිබිච්ච වෙලාවේ තමයි මම හදිසියේ ටිකට් එක දාන් ඇත්තම එදා උදේත් ගිහිල්ලා රූපවාහිනී වැඩසටහනක මම රොෂාන් එක්ක පර්ෆෝම් කරලා ආවේ. මේ ඉතින් නමුත් මට රොෂාට කිව්වනම් රොෂා මට මෙහෙම යන්න දෙන්න කවුනම් මම දන්නවා රොෂා මට ජීවිතේ යන්න දෙන්නේ නැහැ කියලා. ඒ වෙලාවේදී මට මාර විදියට පැවිදිෙන් අසර වුණා. ඉතින් පවුලේ පැත්ත තෝරගන්න වුණා. අවුරු එකමාරක් ස්වීඩ්නිද්දී අපේ පුතාට සනීප වුණා. ඇත්තටම සනීප වුණාට පස්සේ මට හේින් දවසක් හිතුනෙත් නැහැ. මම ඉතින් ඕන දෙයක් වෙන්න කියලා තමයි ලංකාවට ආවේ නේද. හරි, දැන් රණ දැන් ඔය අයින් වෙන වෙලාවේ ෆ්ලෑෂ් බෑක් ලගේ රිදම් ගිටා වාදන ශිල්පියෙක්ගේ එතන ලොකු ප්‍රශ්නයක් වෙන්න තිබ්බා. ඒක ඒක කොහොමද ඒ වෙලාවේ ඒගොල්ලෝ මැනේජ් කරගත්තේ? අපි දකිනවා දැන් ඔය අයින් වෙච්ච ගමන්ම අලුත් රිදම් ගිටාර් වාදන ශිල්පියා එනවා. ඔව්. කොහොමද මේක ඔයාලා කලින් ප්ලෑන් කරගෙන හිටියද? නෑ නෑ, මේක මම රට යන්න මේ විතර මේ ඇත්තම කතාව නම් මම මට ස්වීඩන් යන්නවත් ෆ්ලෑෂ් බෑකෙන් බහින්නවත් කිසිම අවස්ථාවක් තිබුණේ නෑ අවසාන මොහොත දක්වාම. කොච්චරද කිව්වොත් මම කොච්චර අකමැත්තෙන්ද ගියේ කිව්වොත් යන මොහොතේ මගේ ගිටාර් කෝඩ් ගිටාර් එක මගේ පැඩල් එක මගේ කෝඩ්ස් බොක් ටික මම ඇඳපු ඇඳුම් ටික ඔක්කොම වෑන් එකේ ඩ්‍රයිවර් අතේ මම රොෂාන්ට ගෙනින් දෙන්න ඕන උනොත් පාවිච්චි කරගන්න කියලා. ඒ කියන්නේ මට එහෙම තිබුණ නෑනේ සාහසික අදහසක්. නමුත් ඉතින් පවුලේ ඒ වෙලාවේ තිබිච්ච තීරණය අනුව මට ගන්න උනා මෙහෙර. මේ මම දැනගත්තා ඒ වෙද්දිත් මම එකපාර නැතුව ගියාම රොෂාන්ට මූණ දෙන්න වෙලා. මොකද මට පැපොල් හැදිලා තියෙද්දි ෂෝ එකට යන්න රොෂාන්ට මම රොෂාන්ට පැපොල් ගියද රොෂා කොහොමද නෑ ඔබ එන්න ඕන ඉඳගෙන හරි ගහන්න ඕන. මොකද ඒ ෂෝ එකේ එම්බ නැතුව ගියොත් ඒ මිනිසුන්ට මම නැත්තේයි කියන උත්තරේ දෙන්න තව අවුරුද්දක් අපි බලන් ඉන්න ඕන කියලා. ඉතින් මට කොහොමත් ඔළුවේ තිබුණා සංගීත කණ්ඩායමේ ශිල්පියෙක්ගේ දායකත්වයේ කොච්චර වැදගත්ද කියන එක. මේ එහෙම මොනවා වෙයිද බෑන්ඩ් එක වෙයිද කියන එක ප්ලෑන් කරලා කරේ නැහැ. නමුත් ඒ මම ගිය දාට පහුවෙන්ද ගැහුව වෙඩින් එකත් මගේ බොහොම හිතවතෙක් වෙඩින් එකක්. ඒ වෙඩින් එකේ මම නැහැ කියලා දැනගත්තා. මට ඊට පසු කාලින ඔයාලා හම්බුණා රටේදී මේ මට කෝල් කරලා මෙහෙම අපේ වෙඩින් එක ගැහුවේ අයියේ මාර ප්‍රශ්නයක් ඇයි අපි මාර අවුලෙන් හිටියේ මෙහෙම නැහැ කියලා. ඉතින් ඒ විච අපහසුතාවය ගැන මට හිතා ගන්න පුළුවන්. ඒක මම පෞද්ගලිකව කනගාටු වෙනවා. මොකද මම ආශ්‍රය කරපු විදිහට මම රොෂාට කවදාකවත් එහෙම පීඩනයක් ඇති කරලා මාරු වෙන්න එකක් තිබුණ නැහැ. ඉතින් නමුත් හදිස්සිය මට ඒ තීරණය ගන්න වුණා. ඒක ජීවිතේ අකමැත්තෙන් වුණත් ගන්න සිදු වෙච්ච තීරණයක්. හැබැයි දැන් අපි මම අහපු ප්‍රශ්නේ රණ දැන් රොෂාන් ලෙජනින් අඩුපාඩුවක් වෙන්න තිබුණේ නැහැ. ඔව්. හැබැයි අපි දන්නවා බෑන්ඩ් එකක ශිල්පියෙක් අයින් වුණොත් එකපාරම ඒ බෑන්ඩ් එකට යම්කිසි විශාල බලපෑමක් ඇති වෙනවා. හැබැයි ෆ්ලෑෂ් බෑක්ලා අලුත් රිදම් ගිටාර් වාදන ශිල්පියාගෙන් ඒ අඩුව එකපාරම පුරවගත්තා. හාංක 21 හෝ ඉඟියක් නැතුව වෙන කෙනෙක්ව ප්‍රැක්ටිස් කරලා තියන්න බෑන්නේ නේද රොෂාන්ට? නෑ නෑ නෑ. රොෂාගේ අනිත් එක තමයි මේක ඔක ඇත්ත කතාව නම් මට ලැබුණු දුරකතන හැමදෙම පණිවිඩ එක අදටත් ලැබෙන දේවල් එක්ක මේ රණා කියන චරිතයේ භූමිකාව සම්පූර්ණ වුණා කියලා මම තාමත් විශ්වාස කරන්නේ නැහැ ෆ්ලෑෂ් බෑක් ඇතුලේ. මොකද අදටත් මම කොළඹ සුමාකට ගියත් කොහෙ ගියත් හම්බෙච්ච ගමන් අදටත් දැන් මම ඊයේ බේදා ෆොටෝ එකක් දැම්ම ෆේස්බුක් එකේ ඒ කාලේ ගහපු එක ගහලා තියෙන කමෙන්ට්ස් දැක්කහම අදටත් තියෙනවා මේ කොල්ලෝ අපිට කොච්චර ආස ආදරය කරලාද අපි පෞද්ගලික හේතුවක් මත හෝ ෆ්ලෑෂ් බෑක් එක අතහැරලා ගියේ එක මට ආදරය කරපු මිනිසුන්ට කොච්චර දුකක් හිතිරද කියන එක අදටත් දැනනවා මේක. ඉතින් හොඳ ප්ලේ කෙනෙක් හොයාගන්න පුළුවන් රොෂාන් මොකද ෆ්ලෑෂ් බෑක්නේ. නමුත් එතන රණාවගේ අඩුව පිරුණා කියන එක මම විශ්වාස කරන්නේ නැහැ. මොකද ඒක මම දන්නවා රොෂාටත් මම පෞද්ගලිකව රොෂාගේ පෞද්ගලික ජීවිතේ මම කොච්චර ළඟින් හිටියද ෆැමිලි වශයෙන් අපි කොච්චර ළඟින් හිටියද ඒ හැමදේම ඒ වන් ඇන් ඔන්ලි රණා. හරි, දැන් රණා දැන් ලංකාවට එන්න තීරණය කරනවානේ. ඒ වෙලාවේ ෆ්ලෑෂ් බෑක්ලට අය සම්බන්ධ වෙන්න ආරාධනාවක් හරි එහෙම දෙයක් ආවෙ නැහැ. මම දන්නවා මොකද මම රොෂාන්ව දන්න හින්දා මමත් එහෙම තමයි මම හිටපු තැනට ආයන්න එහෙම බලාපොරොත්තු වෙන පුද්ගලයෙකුත් නෙමෙයි. ගිය කෙනෙක් වාය ගන්න බලාපොරොත්තු වෙන පුද්ගලයෙකුත් නෙමෙයි රොෂාන්. එතකොට මම ලංකාවට එද්දිම ඔළුවේ හිතන්ගෙන ආවේ මට මම අලුත් දෙයක් පටන් ගන්නවා කියලා. මොකද මට පොඩ එහෙදි පොඩ එකෝස්ටික් කියන උන පොඩ්ඩක් ගැහුවා. මොකද මම ඒ ආශ්‍රය කරපු හොඳ මියුෂන් සරියක් ඉන්න එකෝස්ටික් ගහන ස්පෙන්ෂන් මාතික වැඩ කරපු
ඉතින් මේ එතනින් මම අර හිතුණා ඒක පොඩ්ඩක් try කරන්න මේ ඉතින් මම ඒක ටාගට් කරන් තමයි ලංකාවට ආවේ. ඒවිල්ල තමයි Big Brothers පිටවෙන්නේ. ඔය ඇත්තටම මම බෑන්ඩ් එක හදමු කියද්දි රුවන් ගවත් කාගවත් idea එකක් තිබුණේ නැහැ බෑන්ඩ් එක. මම කතා කරා මං හේදිව රුවා අපි බෑන්ඩ් එකක් කරමු. කරමු. ඊට සමහර players ලත් එක බෑ කියලා රුවා කිව්වා. ඒ අනිත් කට්ටියත් එහෙමම මම කෝ නෑ මේ වෙලාවේ අපි කට්ටිය එකතු වෙන්න ඕන. අපි කරමු කියලා නෑ වැඩේ පටන් කරගත්තා. අරගෙන ඉතින් ඇත්තටම පට්ට විදියට සාර්ථක විදියට වැඩේ නැගලා ගියා. ඉතින් පසු කාලීනව ඉතින් එක්කෙනෙක් දෙන්නෙක්ගේ පොඩි පොඩි විස බීජ ප්‍රශ්න තියෙනවානේ. ඉතින් ඒවා දාලා ඉතින් විස බී මම කැමති නෑ එහෙම ෆ්‍රී එකේ කරන්න නැතුව මීර ඔළුවේ නිකන් අර ප්‍රශ්න තියාගෙන බෑන්ගනේ මං කව රයිට්. මගේ ක්‍රමය ඕක නෙමේ. එහෙනම් ඔයාලා කරන්න මම මගේ ගමනක් යන්නම් කියලා තමයි මම ඕරා නිර්මාණය කරේ. රුවන් අපිට කියනවා බෑන්ඩ් එක හදන්න කලින්ම ඔය කට්ටියට එකට ඉන්න බෑ කියලා රුවන් නම් දැනගෙන හිටියා කියලා. ඔව් රුවා මට ගොඩක් කිව්වා රණා අපි කොහොම කිව්වත් මේ යම් යම් මේ කට්ටිය කියලා ඒගොල්ලොත් එක්ක මේවා කරන්න බෑ කියලා. හැබැයි මම හිතුවේ මේ දැන් මිනිස්සු අතර වඩා හෙට දියුණු වෙනවනේ. ඒ පරණ පුරුදු නැතුව ඇති කියලා. නමුත් ඒවා තියෙන තිබුණා ඉතින් බලද්දි. රුවා හරි ඒ වෙලාවේ කතාව. ඔව් රුවා තාමත් දුක් වෙනවා ඔයා ස්වීඩන් ඉඳලා ලංකාවට ආපු එක ගැන. හැබැයි මම Big Brothers හැදුණා නැත්නම් මම ලංකාවට එනවම තමයි. මොකද මට එන්න ඕන කියලා දේවල් තිබුණා. මොකද මම ලංකාවෙන් පිටත් වෙච්ච ගියාම ඉතින් යම් යම් කතාපත් වෙලා තිබුණා. ඒ කියන්නේ මම දාලා ගියේ ඒකේ දුකට කියපු කතා තිබුණා. ඒවා වෙනස් වෙලා තිබුණා. ඉතින් මම රට ඉන්න තාක් කල් ඒ කතා වලට පණ තිබුණා. ඇත්තම ඔව් දැන් වෙන වෙන චෝදනත් ඔයාලට ඉදිරිපත් වුණා නේද? ඔව් දැන් මාව අයින් කරා කියලා විවුර්ත කතා කරා. ඔව් මොකද මාව අයින් කරා කියලා තිබුණා. මම එන සල්ලි ගන්න පොළු තියලා ගියා කියලා තිබුණා. ඉතින් එහෙමනම් මම ඊට පස්සේ අවුරුදු කමාර ඉච්චර ගාන කම්බ ගාන මේ පාර්ලිමේන්තුවේවත් ඡන්දි ඉල්ලන්න ඕන. හැබැයි මම ලංකාවට බැහැලා මම හැබැයි මීර මේ විදිහට තියනවා. ඒ මම බෑන්ඩ් අපේ ලංකාවේ දැක් තියෙනවානේ බෑන්ඩ් එකෙන් කවුරු කෙනෙක් ගියාම එයා බෑන්ඩ් එකෙන් ගියා කියලා කිව්වොත් බෑන්ඩ් එකේ ලීඩර් ලැජ්ජාවක් කියලා හිතනවා. බෑන්ඩ් එකෙන් අයින් කරා කියලා කිව්වොත් බෑන්ඩ් ප්ලේයර් ලැජ්ජාවක් කියලා හිතන සමාජය ලංකාවේ තියෙනවා. හැබැයි එහෙම දෙයක් මගේ නෑ. දැන් ඒ ලොකට කැමති නම් මාව වයින් කරන්නත් පුළුවන් මට කැමති නම් යන්නත් පුළුවන්. නමුත් අර ඒ මානසික මට්ටමේදී ඒගොල්ලෝ ෆ්ලෑෂ් බෑක් කියන ආයතනයේ වෙන අපකීර්තියට වෙනුමෙන් තමන්ගේ බෑන්ඩ් එකේ නම වෙනුවෙන් යම් යම් කතා කිව්වා. ඉතින් ඒකෙදි මම වැරද්ද දකින්නේ නැහැ. මොකද හිත අමාරු වුණේ අපේ වෙන්වීම ඒගොල්ලන්ටනේ. මරක් දුක තිබුණා. නමුත් ඒගොල්ලන්ට දැන් මම එතන හිටපු කෙනෙක් ගියාම ලැජ්ජාවක් වෙනවානේ. ඒ කියන්නේ ඒ කාලේ බෑන්ඩ් එක හොඳටම හිට කාලේනේ. ඒ කියන්නේ මේ කටකතා ඔව් ඒක ආයතනින් පැතුරුණා නෑ එතනිනුත් නිර්මාණය වුණා. ඉතින් මම ඒක රොෂාද් දන්නවා මාත් දන්නවා යම් කිසි සම්හාර කරපු කතාවල්. ඒ කියන්නේ රොෂාද්ද නිර්මාණය කරේ ඩොනල් අයියා නෑ ඩොනල් අයියා කියන්නේ තුන්දර මිනිහෙක්. මොකද ඩොනල් අයියාව තමයි මම රොෂාට වඩා ළඟින් ආශ්‍රය කරේ. එතන ඒ සංගීත කණ්ඩායමෙන්ම ඇත්තම කියනවා සංගීත කණ්ඩායමේ ඒ වේදි ප්ලේ කරපු සමහර ප්ලේයර්ස් තමයි මට කතා කරලා ස්වින් වලට ස්කයිප් වලින් කතා කරලා කිව්වේ රණාන්න මෙහෙම කතාවක් කිව්වා මෙහෙම කතාවක් වගේ. ඉතින් එහෙම යටි ඉන්නවා. ඉතින් මම හැබැයි ඒක වරද්ද දකින්නේ නැහැ මේර. දැන් අද එකට කසාද බැඳලා එකට රෑ එළි වෙනකන් ඇඳේ නිදාගෙන ඉන්න ස්වාමි පුරුෂයා සාබිරින්ද ඩිවෝස් වෙලා උසාවියට යනවා කියන දේවල් අද්දී මේ තමන් එක්කට හිටපු ගෑනිද මිනිහද කියලා හිතන්නේ තිබුණේ කතා. ඉතින් ඒ වගේ වෙද්දී යථාර්ථය ඕකනේ. ඒතකොට වෙන්වීම එකදී එයාලට කැමති දේවල් කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඇත්තම කද්ද කියන්නේ මම ස්විඩ් නිදා ලංකාවට බැහැලා එයාපෝට් එකෙන් බැහැලා මම කෙලින්ම ගේ කටනේදී පල්ලි හන්දියට ගිහිල්ලා පල්ලි හන්දියේ තැමිලි ඒලියකුත් බීලා මම බැලුවේ දැන් මගේ නායකයරු ඉන්නවනම් එන්න එපේ. ඒ මං ගියේ ඇත්තටම හිතේ ආවේගෙට. හැබැයි මගේ ඉතින් තරහක් නෑ. මම මොකද අදට මම හැමතැනම කියනවා රොෂාන් කියන්නේ බෑන්ඩ් ලීඩර් කෙනෙක් කියලා පට්ට ලීඩර් කෙනෙක්. ඒකදී ආයගේ බෑන්ඩ් එක නම වෙනුවෙන් ගිය කෙනා වෙනුවෙන් මොනවා කිව්වත් හරි. ඒ නිසා ෆ්ලෑෂ් බෑක් තාම සාර්ථක. සාර්ථක. මොකද රොෂාන් කියන්නේ හොඳ ලීඩර්ෂිප් එක. හරි රණ කතා විස්සරට ඔයාගේ ඕරා බෑන්ඩ් එක තවත් සිද්ධුවා. අපි බලමු.
මාවතේ පාකර පැතුම් බිඳ හෙලා හිතට වේදනාදී තව සිතක් හිනහිලා සිහින මාවතේ පාකර පැතුම් බිඳ හෙලා සිතට වේදනාදී තව සිතක් හිනහිලා දිනක මේ නදී තීරේ වෙනත හමු වෙලා විපුණු එසිනාද සේ කඳුළු බොඳ වෙලා දිනක මේ නදී තීරේ වෙනත හමු වෙලා Se cando no bunda vela කඳුළු බොඳ වෙලා ඉනක මේ නදී තීරේ දෙනෙත හමු වෙලා පිපුණුවේ සිනාද ඇසේ කඳුළු බොඳ වෙලා දිනක මේ නදී තීරේ දිනක හමු වෙලා ලස්සනයි ඇත්තට ලස්සනයි. ඒක බලන්න මෙහෙම කියන්නේ කොච්චර කොයි විදියට ප්ලේ කරත් ලස්සනයි නේ සින්දු. දැන් ඔයා දැක්කනේ අපි කිසිම තාක්ෂණික සහයෝගයක් නැහැ. මේ නිකම්ම මික්සර් එකක් ගෙනා පොඩ්ඩක් ජැක් දෙක තුනක් ගහගත්තා. මික්සින් එහෙකුත් නැහැ, මොකුත් නැහැ. නමුත් ඒ උනාට කොහොම ඇහුවා ඒ තමයි ලංකාවේ තියෙන මියුසික් වල මුල්. කොහොම කිව්වත් රසයි. අනිවාර්යයෙන්ම. අතීතයේ රසවත් අනාගතයේ කෙසේ හැදේද කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්න. ඔව් මේ අනුක්‍රමයට නම් ලංකාවේ ගොඩක් දුරට ඉස්සර තිබුණු තරම් ක්වොලිටි ප්‍රොඩක්ෂන්ස් නම් බිහි වෙන්නේ නැහැ මේක. ඒකට හේතුවක් දකින්න. හේතුව දකින්නේ හැමෝම සල්ලි හම්බ කිරීම පමණක් ටාගට් කරලා නිර්මාණ කිරීම. හැමෝම කිව්වට 1000ට එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා මියුසික් වල ආදරය වෙනුවෙන් මියුසික් පැත්ත ගැන හිතලා නිර්මාණ කරන අපේ අතර. හැබැයි ගොඩක් දුරට එළියට එන්නේ තනිකරම මාකටින් ඔක්කොම ප්‍රොඩක්ෂන්ස් ඔක්කොම එන්නේ. හරි මට කියන්න මේ ඕරා බෑන්ඩ් එක පිළිබඳව අපි යන්නේ හැදෙන විදිහ. ඔව් දැන් මේක ඊට කලින් රණම ප්‍රශ්නයක්. දැන් ඕරා හැදෙන්නේ Big Brothers ඉන්න සමාජිකයින් කණ්ඩායමක් අරගෙන ඔබ එළියට බහැලා නෑ. මම තනියම තමයි එදා දවසේ අවසාන වශයෙන් මීට් නෑ තිබිලා යම් කිසි අතාලේ මම කරා මේ රුවන් මම නැවතිනවා. මම මගේ ගමනක් යනවා කියලා මම එළියට බැස්සාම Big Brother සංගීත කණ්ඩායමට කීබෝඩ් වාදක හිටියේ දාදා අපි අත ජීවිත උනතර නැහැ අපේ ගිහන් මල්ලියා අතරේ මතක් කරනවා. මම තමයි ගිහන් මල්ලිය වෙතන ගියේ. පස්සේ මම එළියට බහැලා එද්දි ගිහන් මල්ලිකෝ අංශේ වා යනවා නම් මාත් වෙනවා. දැන් ගිහන්ුයි මමයි විතරයි ආවේ. ඊට පස්සේ මම මේ සංගීත කණ්ඩායමක් හදනවා කියලා එළියට බහැලා කෝල් දෙක තුනක් ගහපුවම ඒ වෙද්දි ජනප්‍රියම තලයේ සංගීත කණ්ඩායමවල ප්‍රේක්ෂක මාගාවට එන්න ආවා. හැබැයි මට ඕන කරේ චවිත ඉන්න චවිත ටික අරගන්නට වැඩ වැඩක් කරන්න පුළුවන් අලුත් චරිතයක් හොයන්න. මුලින්ම ඔක්ටෝපැඩ් වාදනය කරලා අපි රංගමල්ලි තමයි ආවේ. රංගමල්ලිත් එක තමයි ලීඩ් ගහන ප්‍රශාන්ත් මල්ලි ආවේ. එතකොට ඊට පස්සේ කොරියාවේ හිටියා රසික මල්ලි කියලා යාළුවෝ. ඒක තමයි පැඩ් මේ පසුකාලීනව රංගමල්ලිට ට්‍රාන්ස්පෝර්ට් ප්‍රශ්න දුර හින්දා එයා නැවතුණා. ඊට පස්සේ බේබි ආවා. දැන් ඉන්න බේබි. එයා ඒ රසික මල්ලි කොරියාවේ. එතකොට ඒ කාලේ ගිහන් මල්ලි හිටියා, මම හිටියා. එතකොට මට බේස් ගහන්න හොඳ බේසිස්ට් කෙනෙක් හිටියේ නැහැ. ෆ්ලෑෂ් බෑක් හිටපු ගෑන් ඉතාලියේ හිටියනේ ගිහිල්ලා. එතකොට මම ගෑන්ට කතා කරලා ගෑන්ව ලංකාවට ගෙන්නුවා. එතකොට ගෑන් තමයි ආරම්භක බේසික වාදකයා. ඉතින් සිංග් කරන්න දුලාජ් අශේන්, දුලාජ් හිටියා, තව නිරෝෂන් මල්ලි කියලා හිටියා. කොමරි හොඳ එකමුතුවක් ආවා, හොඳ මික්ස් එකක් ආවා, හොඳ සද්දයක් ආවා. ඉතින් නොවැම්බර් මාසේ අපි එතකොට 10 වෙනිදා විතර තමයි බෑන්ඩ් එක ප්ලේස් එකතු කරේ. මට ශානාෂ් මගේ යාළුවා ශාන කතා කරලා 23 වෙනිදා පළවෙනිම වැඩේ දුන්නා. ඒකෝස්ටික් ගහනවා නම් රණම කියලා. ඇත්තටම වෙඩින් එක පළවෙනිම මගේ වෙඩින් එක සවුන්ඩ් කරේ සවුන්ඩ් හවුස් පොයින්. පාර සත්‍රස් විදිහට වැඩේ පටන් ගත්තා. දැන් ඇයි රණ මේ ඒකෝස්ටික් කියන එකට ඔයා බැස්ස මේක ට්‍රෙන්ඩ් එකක් වෙලා නිසාද? නෑ මම මට කියන්නේ ඉස්සෙල්ලා අපේ ප්‍රේක්ෂකයන් දැනගැනීමට ඕගොල්ලෝ ඒකෝස්ටික්ද අන්ප්ලග්ද? නෑ අන්ප්ලග් ගහන්නේ නෑ අපි. අපි ගහන්නේ සෙමි ඒකෝස්ටික්.
ගහන්නේ එකෝස්ටික් කියන එක මම පටන් ගද්දි 2013. ඇත්තටම මෙහෙර මෙහෙම පිස්සුවක් කියලා තිබුණේ නැහැ. ලංකාවේ සීමිත සංගීත කණ්ඩායම් කීපයයි එකෝස්ටික් ප්ලේ කරේ. මේරියන්ස් කලම්බු බෑන්ඩ් සම් ප්ලේ කරා මේ පැත්තේ. නමුත් ඕරා මම හදලා පළවෙනි අවුරුද්ද ඉතාලියේ වෙඩින්ස් ඔක්කොම ගහගෙන එද්දී මේ මීගමු ඉදර වෙන්නප්පු හලාවක පැත්තට තිබිච්ච සියලුම වගේ සංගීත කණ්ඩායම් එකෝස්ටික් වලට ගහන්න උත්සාහ කරා. ඔක්කොම අහුරුණා. ඉතින් ඒක සුබවාදී දෙයක් මම දකින්නේ. මොකද එකෝස්ටික් කියන එකේදී තියෙනවා ඩ්‍රම කෙනෙක්ට එයාට ඇඟෙන් ගහලා ඒ ආට් එක ඒ සද්දේ ගන්න එයාට හැකියාවක් තියෙනවා. එයා ක්‍රියේටිව් වෙන්න ඕන. ඉලෙක්ට්‍රොනික හේම නෙමෙයි. ඕන කෙනෙක්ට ගහපුවම ඒ සද්දය ඇහෙනවා. ඉතින් මට මොකක් හෝ හේතුවක් මත ඒකට පොඩි රසයක් ආවා. ඉතින් මම ඒක ට්‍රයි කරේ. හරි. ඒ කියන්නේ රණා දැන් එකෝස්ටික් කියන මේ බෑන්ඩ් කලාව, එකෝස්ටික් බෑන්ඩ් කලාව රඳාපවතින්නේ ඩ්‍රම මතද? ඔව්. ඉතින් මම නම් දකින්නේ මම දන්නේ නැහැ. ඉතින් මට කලින් ලෝකේ ජනප්‍රියලා තියෙන අද ඊගල්ස ගත්තත් ওই බෑන්ඩ් වෙස්ටර්න් බෑන්ඩ් ඔක්කොම ගත්තත් ඒගොල්ලෝ ඉලෙක්ට්‍රික් ගිටාර්ස් තමයි ප්ලේ කරන්නේ. හැබැයි ඩ්‍රම් එක එකෝස්ටික්. පර්කෂන්ස් දානවා. ඉතින් අපේ සමහර කට්ටිය තමයි එකෝස්ටික් ගන්නවා කිව්වම බොක්ස් ගිටාර් ගහන්න ඕන. ඒක වෙන කතන්දරයක්. ඔය ඕන එකක් එකෝස්ටික් බොක්ස් ගිටාර් එකක් ගහන්න පුළුවන් ප්ලග් කරලා ගන්නවා. අන්ප්ලග් කියන්නේ අපේ මිනිස්සු පටලගෙන තියෙන්නේ මෙහෙර එකෝස්ටික් කියන්නේ අන්ප්ලග්. අන්ප්ලග් කියන්නේ ඔකෝ මයික් කරලා එහෙම පියානෝ ගහන්න ඕන එහෙම ගන්න එක. නමුත් අපි කරන්නේ එකෝස්ටික්. ඉතින් අද ඊගල්ස ගත්තත් ඔය ලෝකේ ඉන්න ලොකු ජනප්‍රියම සින්දු ගහලා ගහන බෑන්ඩ් වෙස්ටර්න් ගහලා කොන්සර්ට් බලපම එකෝස්ටික් ඩ්‍රම් එක ගන්නේ. අනිත් බේස් එක ගන්න ටෙක් එක. හැම එකම යූටියුබ් එකේ බලන්නකෝ. ඉතින් මේක අපේ ලංකාවේ සමහරුණියන් කැටගරි කරන් ඉන්නවා මේ එකෝස්ටික් ඔය දෙහෙම එන්නේ එහෙම දෙන්නේ. මම දන්න තරමින් එකෝස්ටික් ඩ්‍රම් එක දාලා අනිත් ඒවා ලීඩ් ගිටාර් ගහන බෑන්ඩ් තමයි ලෝකේ ඉන්නේ. රණා දැන් ඔර පටන් ගත්තින් හිටපු ආරම්භක සමාජිකයන් දැන්ට කීයක් දෙනෙක් ඉන්නවා? දැනට ආරම්භක සමාජිකයන් ඉන්නේ අතන ප්‍රශාන්ත් මල්ලි විතරයි ලීඩ් ගිටාර් වාදක ශිල්පී. මොකද රජි මගේ සිං කරන්න ඉතාලියේ දාව රජි ඇක්සිඩන්ට් එකකට නැති වුණා. සෝ ගිහන් මල්ලි නැති වුණා අපිට නැතුව ගියා. අනිත් අය රංග මල්ලි මුලින්ම රංග මල්ලිගේ ගම තියෙන්නේ පූගොඩ. ඉතින් පූගොඩ ඉඳන් වැඩ ගහලා යන්නෙන්න මාර අපහසුයි. රංග මල්ලි වුණා දුරාජ් මල්ලි පහුගිය කාලේ මේ සංගීත කණ්ඩායමේ නයිම සිං කරපු. ඊට පස්සේ චතුරංග මල්ලි දැන් අශේන් මල්ලි කීබෝඩ් ගැහුවා ගිහන් මල්ලිගේ මරණයත් එක්ක මට ටික කාලයක් ඇද්දිම කියලා ආවේ. ඊට අශේන් මල්ලි රට ගිය හින්දා චතුරංග මල්ලි ආවා. හැබැයි මෙන්න මම දකින්නේ මෙහෙමයි. පටන් ගත්ත කට්ටියම සිටිය යුතුයි කියන තැන නෙමෙයි මම ඉන්නේ. නෑ මං අහන්නේ ඇයි මේ වෙනස් වෙන්නේ නැනවා? වෙනස් වෙන්නේ මම දකින්නේ. මගේ මේ කන්ඩිෂන්ස් මං කියන්නකෝ මේ. මම මගේ සංගීත කණ්ඩායමේ කිසිම ප්ලේයර් කෙනෙක් කොච්චර පරණ වුණාද කියන එක නෙමෙයි මට වැදගත් වෙන්නේ. පළවෙනි ආපු දා වගේම අවසානයේ දක්වා වෙලාවට එනවද, වැඩේ කරනවද, කැපවීම කොහොමද උනත් අන්න ඉතරයි මට වැදගත් වෙන්නේ. සමහර අයට කාලයක් ඇදී අපි පරණයි. දැන් ඉඳ අපි වෙලාවට යන්න ඕනේ නැහැ. එහෙම වෙන්න පුළුවන්. ඒ වගේ ලාවට මම ටිකක් දැඩි තීරණ ගන්නවා. එහෙම නැතුව රණත් එක්ක ඉන්න බෑ. ඉන්න බෑ කියන්නේ මොකද මම කැමති නෑ. මම ඉන්න බැරි ඒ හේතුව නිසා. ඔව් මම ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමේ හිටිය අවුරුදු 10ක්. හැබැයි කවදක්වත් අපි වෙනම චරිත වුණා කියලා ඒ රොෂාන්රවත් ඩොනල් නැයරවත් අපි ඒ වගේ පාට් දාන්න කියලා. අපි හැමදාම ඒ සංගීත කණ්ඩායමේ සමාජිකයෝ ප්ලේයර්ස් විදිහට. ඉතින් දැන් ඉන්න පරපුරේ ගොඩක් මන් දකින්නේ මේ ටික කාලයක් ගිහිල්ලා. ඔන්න ෆෑන් බේස් එකක් හැදෙද්දි Facebook එකේ ෆොටෝ එක ලයික් 400 500 ගිහිච්ච ගමන් වෙන තැනට යනවා මයින්ඩ් එක. ඒත් එකම තමයි දැන් රණා ටිකක් සවුන්ඩ් කරන අයට කරදර කරනවා කියලා පොඩි කතාවක්. එකෙම හේතුව කිසිම සවුන්ඩ් එකකට මම සල්ලි දීලා ගහන මම මගේ බෑන්ඩ් එකේ සද්ද අඳුරන්නේ මම. ඒක කිසිම කෙනෙක් දන්නේ නැහැ. මාත් එක දිගටම වැඩ කරන සවුන්ඩ් වල ප්‍රශ්නයක් නැහැ. හැමදාම දැන් අපි ක්‍රිස්ටෝපර්ලා ගෑ හැමදාම ප්ලේ කරනවා කවදාකවත් නිකන්නේ. නමුත් අලුතෙන් සවුන්ඩ් එක වැඩට ගියාම වැඩක් කරන්න ගියාම මම සල්ලි දෙන්නේ. එතකොට මම මික්සර් එකේ හැම චැනල් එකකම ඒ රෙෆරන්ස් හදන්නේ මම. ඒක යා කොච්චර අකමැති වුණත් මොකද මගේ බෑන්ඩ් එකේ මෙහෙර ලීඩ් එක තියෙන වොලියුම් එක, බේස් එකේ ටෝන් එක, බේස් එකේ වොලියුම් එක, පර්කෂන් උඩ තියන දැන් ගොඩක් බෑන්ඩ් ගහන්නේ පර්කෂන් උඩ තියාගෙන. අපි එහෙම ගහන්නේ. ඒකෙන් මම අනිවාර්යෙන් සවුන්ඩ් මගේ සද්දේ මම හදනවාමයි. ඒක වැරද්දක් නෑ. සවුන්ඩ් කට්ටියට කරදරයක් වෙන්න පුළුවන්. මොකද අපේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ අපි ඇවිල්ලා යාළගේ දෙයින් යාළගේ සද්දෙට ගහනවා කියලානේ. ලේසියෙන් වැඩ කරන බෑ. එහෙම බෑ. ඒක කවදා හරි ප්‍රේක්ෂක ඔබට සෑහෙන රසවින්දනයක් ගෙනෙන
විශාල කාර්යතාවයක් බවට. අනිවාර්යයෙන්ම මගේ හැම බෑන්ඩ් ලීඩර්ගෙනෙම තමන්ගේ සංගීතයන ආවේනික වෙච්ච සද්දයක් තියෙනවා. ඕර අපේ ඕනම කොයි සවුන්ඩ් එකේ ගැහුවත් ගහපු ගමන් මේ අපි ගහන්නේ කියලා කියන දන්න සද්දයක් අපේ තියෙනවා. ඕරගෙන රණාට මේ වෙද්දී තියෙන අදහස මොකක්ද? මම තෘප්තිමත් කියන්නේ උපරිම තෘප්තිමත්. ඒ කියන්නේ මට වෙන මගේ කියන ගමනක් යන්න පුළුවන් වුණා. මට මගේ ප්ලේයර්ස්ලත් එක්ක මම වෙන සද්දයක් හැදුවා, වෙන රසයක් හැදුවා. ගොඩක් තරහකාරු ඊර්ෂ්‍යාකාරු බිහුණා. ඉතින් ගොඩක් ලොකු හොඳයි. හරි රණා, මට පොඩ්ඩක් දැනට ඔබේ සංගීත කණ්ඩායමේ ශිල්පීන් හඳුන්වා දෙන්න. පැරණිම ශිල්පියා තමයි දැනටින් ප්‍රශාන්ත් මල්ලි, ලීඩ් ගිටාර් ශිල්පියා ප්‍රශාන්ත්. ඊළඟට අපි ආදරෙන බේබි කියනවා, බේබි තමයි ඔක්ටෝපෑඩිස්. එතකොට ඩ්‍රම්ස් ගහන්නේ රංග මල්ලි, බේස් ගහන්නේ ක්‍රිෂෝර්, කීබෝඩ් ගහන්නේ චතුරංග මල්ලි, සිං කරන්න ඉන්නවා රොෂික මල්ලි, හේෂාන් මල්ලි. ඊටමත රිදම් ගිටාරේ මගේ වැඩේ කරනවා. අනිත් එක ඉදිරියේදී මම තව වෙන වොයිස් එකක් අපේ සිං කරන දෙන්නම එක සමාන රේන්ජ් වල වොයිස් සිං කරන්නේ, දෙන්නම සුපීරියර් සිං කරනවා. ඉදිරියේදී මේ මම අලුත් වොයිස් එකක් හොයමින් ඉන්නවා, මේකට තව ඇඩ් කරගන්න මෙහෙර. ෆීමේල් වොයිස් එකක්ද? නෑ නෑ, මේල් වොයිස් එකක්. හැබැයි මේ තියෙන රේන්ජ් එකට පිට රේන්ජ් එකකින්, ඒ කියන්නේ මේ දෙන්නගෙම නෙමෙයි වෙන එකක්. ඉතින් ඉදිරියේදී දක්ෂයෙක්ට අවස්ථාව තියෙනවා මට සම්බන්ධ වෙන තව ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා වටිනවා. ඉතින් ඉස්සරහට යන මොනවද බෑන්ඩ් එකේ ප්ලෑන්? ප්ලෑන් කියන්නේ අපි ඇත්තටම පළවෙනි වතාවට කියන්නේ අපි ලබන අවුරුද්ද යනවා UK tour එකක් යනවා. ඊට අමතරව සමහර ඇමරිකා ටුවර් එකක් කතා කරලා තියෙනවා. ඒකත් හරියයි. විදේශ සංචාර වලට පොඩ්ඩක් ඔළුව වැඩිපුර යොදවන්න වෙනවා මිහිර ලංකාවේ තියෙන සිටුේෂන් එකත් එක්ක. ඉතින් ඊට අමතරව වෙඩින් සුපුරුදු විදියට දෙසැම්බර් ඉඳලා අපි වැඩ. හරි. රණා, එහෙනම් ඕගොල්ලෝ කාට හරි සම්බන්ධ කරගන්න අවශ්‍ය නම් අපේ ඉන්න ප්‍රේක්ෂකයින්ට කියන්න ඕගොල්ලෝ සම්බන්ධ කරගත හැකි. මාව ඕනෙලාවක Facebook එකෙන් රන්ශ්‍රී ජයවර්ධන කිව්වම Facebook එකේ මම ඉන්නවා. ඊට අමතරව not 775 66662 කියන නම්බර එකේ මම ඉන්නවා. 7:35, 6:42. ඉතින් ඒ නැතත් තරුණයා ප්‍රෝග්‍රෑමේ බලලා මෙහෙට කතා කරොත් මගේ නම්බර ඊළඟ ගත්තා. අනිවාර්යයෙන්. එහෙනම් රණා, බොහොම ස්තුතියි අපිත් එක්ක ගත නැත්නම්. නැවතත් මම කියන්නේ මේර ඔයා වගේ ජර්නලිස්ට් කෙනෙක් එක්ක ගත කරපු කාලයට ගොඩක් ස්තුති ඔයාට. හැමදාම හොඳ ප්‍රොඩක්ෂන්ස් කරන්න. බොහොම ස්තුතියි රණා. Thank you. Thank you. මේ ඔරා සංගීත කණ්ඩායමේ මේ ගීතයත් එක්ක අපි අදට සමුගමු. නැවතත් තරුණයා ඔන්ලයින් තුරින් බෑන් බෑන් විශේෂ අංගය තුළින් අපි ඕගොල්ලෝ හමුවට එනවා අලුත් සංගීත කණ්ඩායමක් එක්ක. එතකල් ඔබට ජය. මැනිකෙට වරම ලැබුණුදා අරගලේදී මැනිකෙට වරම ලැබුණුදා.
තරුණයා ඔන්ලයින්.